උදාවන නොවැම්බර් මාසය පිළිබඳව ඔබගේ ලග්නයට අනුව පලාපල විස්තරයක් කීමට තමයි මම අද සූදානම් වෙන්නේ. මේ නොවැම්බර් මාසය අතිශය වැදගත් ජනාධිපතිවරණයක් පැවැත්වෙනවා. ඒ වගේම තමයි විශේෂ ග්‍රහමාරු කිහිපයක්ම සිදුවෙනවා. වසර 12කට වරක් සිදුවන ගුරුමාරුවක් තිබෙනවා. ඒ ගුරුමාරුව පිළිබඳවත් ඔබට බලාගන්න පුළුවන් රුක්ෂාන් ජයසේකර ගුරුමාරුව කියලා සර්ච් කරන්න. ඒ වගේම තමයි තවත් සුවිශේෂ වූ ග්‍රහමාරු කිහිපයක්ම සිදුවෙනවා නිතරම රැඳී සිටින්න. ඔබට ඒ පිළිබඳව ඔබගේ ලග්නයෙන් ලග්නයට පැහැදිලි කිරීමට මම සූදානමින් සිටිනවා. ඒ වගේම තමයි ඔබට නොවැම්බර් මාසය තුළ යම් අපල තත්ත්වයක් තිබෙනව නම් ඔබට වඩාත්ම සුදුසුයි අභිසම්බිධාන යන්ත්‍රය පළඳින්න. එයින් ඔබට මෙම මාසය තුළ ඔබගේ කටයුතු කළමනාකරණය කරගෙන දියුණුවෙන් දියුණුවට පත්වෙන්න පුළුවන්. මේෂ ලග්න හිමි, ඔබට නොවැම්බර් මාසය තුළ වෘත්තීයමය වෙනස්කම් රැසක් සිදුවෙන මාසයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි පදිංචි ස්ථාන ආශ්‍රිතව යම් යම් වෙනස්කම් සිදුවේවි. විවාහ අපේක්ෂාවෙන් සිටින ඔබට ආදරවන්තයින්ට තෙවැනි පාර්ශ්වයන් නිසා යම් යම් බාධක ඇතිවීමට ඉඩකඩ තිබෙනවා. ඒ වගේම තමයි පොළොවෙන් ලැබෙන සම්පත්වලට යහපත් කාල සීමාවක් වගේම ඔබ එවැනි රැකියාවක නිරතවන ඔබට බොහොම සුබදායකයි. විදේශ ගමන් පිළිබඳව මුදල් ගනුදෙනු සිදු කිරීමේදී බොහොම සැලකිලිමත්ව කටයුතු කරනා වගේම කල්පනාකාරීව කටයුතු කරන්න. ඒ වගේම තමයි ඔබට උසස් අයගේ මෙන්ම දැනුගත් අයගේ ආශිර්වාදය මෙන්ම දැනුම බෙදා ගැනීමට හැකියාව ලැබෙන මාසයක් ලෙස මෙම මාසය හඳුන්වන්න පුළුවන්. සෙම් රෝග පීඩා නිසා පපුවට හිසට යම් යම් අහිතකර බලපෑම් ගෙන දීමේ වැඩි ඉඩ කඩක් පවතිනවා. ඒ වගේම තමයි ජලාශ්‍රිත කටයුතු වලදී තරම කල්පනාකාරීව කටයුතු කිරීම අතිශය වැදගත්. ඔබට මෙම මාසය තුළ පුළුවන් කමක් තිබෙනවා නම් සෑම අඟහරුවාදා දිනකම ගිලන්ව ඇති භික්ෂුවකට බෙහෙත් ද්‍රව්‍ය ලබා දෙන්න බොහොම සුබයි. වෘෂභ ලග්න හිමි, ඔබට නොවැම්බර් මාසය තුළ ආර්ථික තත්ත්වයේ යම් උස් පහත් වීම් බලාපොරොත්තු වෙන්න පුළුවන්. නිෂ්ඵල වියපැහැදම් ඇති කරන වගේම දුරදිග නොසිතා සිදු කරන ලබන කටයුතු වලින් යම් යම් වැඩ රාජකාරී වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා කල්පනාකාරීව කටයුතු කරන්න. ඔබ බාහිර අලංකරණය සඳහා ඔබගේ වියදම් පාර්ශ්වය වැඩි වෙන බවක් පෙනෙන්නට තිබෙනවා. පවුලේ අයගෙන් ඈත්ව කටයුතු කිරීමට තරමක් ඔබට සිදුවෙන බවකුත් පෙනෙන්නට තිබෙනවා. වගේම ඔබ බොහොම කල්පනාකාරීව කටයුතු කරන්න. ඒ වගේම තමයි ඔබට ඔබගේ අතරමැදි ව්‍යාපාර කටයුතු කරන පුද්ගලයෙක් නම් ඔබ ඒ සඳහා බොහොම සුබ පළගෙන දෙන මාසයක් ලෙස මෙම මාසය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි අනපේක්ෂිත කරදර ඇති වෙන්න පුළුවන්. ඔබ අනවශ්‍ය කරදර ඔබගේ ඇඟට දාගන්න කාලයක් ලෙස මේ මාසය හඳුන්වන්න පුළුවන්. වම් මත වම් පාදයේ ආශ්‍රිත යම් යම් දෝෂ තත්ත්වයන් ඇතිවීමේ වැඩි ඉඩකඩකුත් මෙම මාසය තුළ පවතිනවා. ඒ වගේම තමයි වත්පිළිවෙත් විදියට මෙම මාසය තුළ ඔබට පුළුවන්කමක් තිබෙනව නම් සෑම සෙනසුරාදා දිනකම උදෑසන 6:35 ප්‍රථමයෙන් කපුටන් උදෙසා එළඟි තෙල් මිශ්‍ර කිරිබත් දානයක් ලබා දෙන්න බොහොම සුබයි. බුධ ග්‍රහයා ලග්නාධිපති වූ මිතුන ලග්න හිමි, ඔබට ආර්ථික තත්ත්වයට යම් යම් බාධක කරදරගෙන දේවි. ඒ වගේම තමයි කරන්න ලබන කටයුතු මෙන්ම කරන්නට බලාපොරොත්තු වන සියලු කටයුතු වල අනපේක්ෂිත බාධා කරදර ඇති වෙන්න ඉඩකඩ තිබෙනවා. ඇසුරු කරන පිරිස් නිසාවෙන් ඔබගේ චරිතයට කීර්තියට යම් යම් හානි සිදුවීමේ වැඩි ඉඩකඩක් පවතිනා වගේම ලෞකික ආශාවන්ට වලට වඩා ලෝකෝත්තර ආශාවන්ට නැඹුරුව කටයුතු කරන බවක් පෙනෙන්නට තිබෙනවා. අධ්‍යාපන කටයුතු වල නිරත වන ඔබට මෙම මාසය තුළ වැඩි කැපවීමක් ඇති කර ගැනීම අතිශය වැදගත්. ඒ වගේම තමයි උදරගත ආබාධ තත්ත්වයන් ඇතිවීමේ වැඩි ඉඩකඩක් පවතිනා වගේම මෙම මාසය තුළ ඔබට පුළුවන්කමක් තිබෙනව නම් ඔබට සෑම බදාදා දිනකම සාමණේර භික්ෂුවකට අධ්‍යාපනයට අවශ්‍ය යම් දෙයක් දනට ලබා දෙන්න බොහොම සුබයි. සඳු ග්‍රහයා ලග්නාධිපති වූ කටක ලග්න හිමි, ඔබට මෙම මාසය තුළ සුළුසුළු බාධක තත්ත්වයන් පැවතුනත් යහපත් මූල ස්ථාවරත්වයක් පවත්වාගෙන යෑමට ඔබට හැකියාව ලැබෙනවා.
ඒවගේම තමයි පැරණි ගණදෙනු ආශ්‍රිතව යම් යම් වාසි තත්ත්වයන් ගෙන දෙනවා වගේම සුළුවෙන් හෝ අරමුණ කටයුත්තකදී පවා සාර්ථකත්වයට ලක් වෙන්න පුළුවන්. ගේදොර කටයුතු සමගිය වැඩි වෙන බවක් පෙනෙන්නට තිබෙනවා. පවුලේ අය සමග වැඩිපුර කාලය ගත කිරීමට ඔබට ඉඩකඩ ලැබේවි. දරුඵල ප්‍රමාද වන ඔබට දරුඵල බලාපොරොත්තු සාර්ථක වෙනවා වගේම නිදන්ගත රෝග පීඩා ඇතිවීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. ඒ වගේම තමයි තෙල් සීනි සහිත ආහාර පාලනයකින් යුතුව ගන්න නැත්නම් ඔබට යම් යම් රෝග තත්ත්වයන් වැඩි වීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් සෑම සඳුදා දිනකම දිවුලූක්ෂයකට ජලය ස්වල්පයක් දමන්න බොහොම සුබයි. රවි ග්‍රහය ලග්නාධිපති වූ සිංහ ලග්න හිමි ඔබට මෙම මාසය තුළ මානසික පීඩා කරදර තත්ත්වයන් වැඩි වේවි. ඒ වගේම තමයි ඔබෙන් උදව් උපකාර ලබා ගත් අයම ඔබට විරුද්ධ වෙන බවක් මෙම මාසය තුළ පෙනෙන්නට තිබෙනවා. රැකිරක්ෂා ආශ්‍රිත යම් යම් කරදර බාධක ගෙන දෙනවා වගේම ප්‍රධානීන් අතර හොඳ හිත පළුදු වීම වෙන්න පුළුවන්. නීති කරදර බාධක ඇතිවීමට වැඩි ඉඩකඩ පවතින මාසයක්. ඒ වගේම තමයි ගැඹුරු ශිල්ප හදාරණ සාස්ත්‍ර හදාරණ අයට බොහොම සුභඵල අත්කර ගන්න පුළුවන් මාසයක් ලෙස මෙම මාසය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි මුත්‍රා ආශ්‍රිත යම් යම් රෝගී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම එවැනි සුළුසුළු රෝග තත්ත්වයන් වලදී ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න පැහැදිලිවම නැත්නම් ඔබ යම් යම් වෙනත් රෝග තත්ත්වයන් කරා යොමු වීමේ වැඩි ඉඩකඩක් මෙම මාසය තුළ පවතිනවා. ඔබට මෙම මාසය තුළ පුළුවන්කමක් තිබෙන නම් ඉරිදා දිනවල නිර්මාංශව සිටින බොහොම සුබයි. බුදු ග්‍රහය ලග්නාධිපති වූ කන්‍යා ලග්න හිමි ඔබට වෙනත් අයගේ සහයෝගය නොඅඩුව ලැබෙන මාසයක්. ඒ වගේම තමයි පිරිස් සම්පත් ඇති කරනවා වගේම සමාජ සේවා ආගමික කටයුතු වල නිරත වන ඔබට නිලතර ගරු නම්බුනාම අනිවාර්යෙන්ම ලැබේවි. ඔබගේ දැනුමට හා හැකියාවන්ට සරිලන පරිදි රැකියාවේ උසස් වීම බලාපොරොත්තු වෙන්න පුළුවන්. කාර්යබහුලත්වයේ තරමක් වැඩි වෙනවා වගේම වැඩිපුර වගකීම් පැවරෙන මාසයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ගනු ලබන තීන්දු තීරණ පවුලේ දියුණුවට හේතු වන බවක් පෙනෙන්නට තිබෙනවා. විවාහ කටයුතු වල ප්‍රමාද වූ අයට ප්‍රබල මංගල යෝග උදාකරන මාසයක් වගේම තරඟකාරී කටයුතු වලින් ජයග්‍රහණයන් ගෙන දේවි. ඒ වගේම තමයි නීති කරදර ගෙන දීමට වැඩි ඉඩකඩ තිබෙන නිසා ලිපිලේඛනාශ්‍රිත යම් රාජකාරී කටයුතු කරන ඔබ තරමක් ප්‍රවේශමින් යුතුව වැඩ කටයුතු කරන්න බොහොම කල්පනාවෙන් වැඩ කටයුතු කරන්න. ඒ වගේම තමයි බෝවන රෝග තත්ත්වයන් ඇතිවීමේ වැඩි ඉඩකඩකුත් පවතිනවා. ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් බදාදා දිනවල ඝන දෙවියන්ට ඊතන මල් මාලාවක් පූජා කරන්න බොහොම සුබයි. සිකුරු ග්‍රහයා ලග්නාධිපති වූ තුලා ලග්න හිමි ඔබට මෙම මාසය තුළ කරන ලබන කටයුතු මෙන්ම කරන්නට බලාපොරොත්තු වන කටයුතු සාර්ථකත්වයේ බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි පිය පාර්ශ්වයේ උරුමකම් වෙනුවෙන් තිබූ කරදර බාධක තත්ත්වයන් ඉවත් වෙනවා වගේම පොළවෙන් ලැබෙන සම්පත් වලට බොහොම සුබයි. ඒ වගේම මණික් ආශ්‍රිත කර්මාන්ත තුල නියැලෙන ඔබට බොහොම සුබඵලගෙන දෙනවා වගේම විදේශගත අධ්‍යාපනයේ රැකියා බලාපොරොත්තු වන ඔබට එම ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවි. ඒ වගේම තමයි පවුලේ අය අතර සමගිය සහජීවනයේ වැඩි වෙනවා වගේම ප්‍රිය සම්භාෂණ උත්සව විනෝද ගමන් බහුල කරවන කාල සීමාවක් වගේම රැකියා කටයුතු වෙළඳ ව්‍යාපාර ආශ්‍රිත දියුණුවෙන් දියුණුවටපත් වෙනවා වගේම සෙම් ආශ්‍රිත යම් රෝග තත්ත්වයන් වැඩි වීමේ අවදානමක් මෙම මාසය තුළ පවතිනවා. ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් සිකුරාදා දින තල තෙල් හෝ අබ තෙල් මිශ්‍ර පහනක් ඔබ කැමති ඔබ අදහන ශාස්ත්‍රූවරයෙකුට දල්වන්න බොහොම සුබයි. කුජ ග්‍රහයා ලග්නාධිපති වූ වෘශ්චික ලග්න හිමි ඔබට කලබලකාරී මානසිකත්වයේ ඔබේ කටයුතු වලට තරමක් බාධක එල්ල කරනවා. ඒ වගේම තමයි කතාබහෙහිදී වඩාත් කල්පනාකාරීව කටයුතු කරන්න ආවේගශීලී කතාබහ නිසාවෙන් හිතවතුන් දුරස් වීම නිහඬ ඔබට යම් යම් නිහඬ සතුරු කරදර ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට එය තරමක් ඔබගේ රැකියාවට පවා බලපාන්න පුළුවන්. කලබලයට කඩිමුඩියට කරන ලබන කටයුතු වලදී ඔබට යම් යම් පාඩු සිදු වෙන්න පුළුවන් වගේම ඔබ සන්තකයේ ඔබට අයිති දෑ නාස්තිවීම් සොරතතුරු කරදර බාධක තත්ත්වයන් කැඩී බිඳී යාම් වැනි දේවල් වෙන්න පුළුවන්. ඔබ ඒ ගැන සැලකිලිමත් වෙන මෙම මාසය තුළ ඒ වගේම තමයි ඔබට ගේදොර සතුට සමගියට යම් යම් බාධක ගෙන දේවි. රැකී රක්ෂා වෙළඳ ව්‍යාපාර කටයුතු ආශ්‍රිත පවත්වන යම් යම් අර්බුදකාරී තත්ත්වයන් නිමවන මාසයක් ලෙස මෙම මාසයේ අවසාන කාල සීමාවල හඳුන්වන්න පුළුවන්. ඔබට පුළුවන්කමක් තිබෙනව නම් සෙනසුරාදා දිනවල නිර්මාංශව ආහාර ගන්න බොහොම සුබයි. පුළුවන් නම් මෝර පිරිත සජ්ජායනය කරන්න තවත් බොහොම සුබයි. ගුරු ග්‍රහයා ලග්නාධිපති වූ
ධනු ලග්න හිමි ඔබට. ඔබට මෙම මාසය අතිශය වැදගත්. මොකද ඔබගේ ලග්නාධිපති ග්‍රහය බලවත් වීමක් සිදු වෙනවා. නිෂ්ඵල වියපැහැදම් මෙන්ම නිෂ්ඵල ගමන් බිමන් තරමක් වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි නිතරම ඔබගේ තීන්දුව తీරන නිවැරදියයි සිතා කටයුතු කිරීමෙන් තරමක් වළකීම බොහොම සුබයි. ඒ වගේම තමයි බුද්ධියට වඩා හැඟීම් ආදීර මුල් තැන දීමක් පෙනෙන්නට තිබෙනවා. පිය පාර්ශ්වයේ සෞඛ්‍ය වෙනුවෙන් යම් යම් කාර්ය ශ්‍රමයක් වැය කිරීමට සිදුවේවි. ඔබ ඒ ගැනත් සැලකිලිමත්ව කටයුතු කරන කාන්තා පාර්ශ්වය සමග ගනුදෙනු කටයුතු කිරීමේදී ඉතාමත්ම කල්පනාකාරී වෙන මෙම මාසය තුළ ව්‍යාපාරාදී කටයුතු කරනම් ඔබ සේවක සේවකයන් සම්බන්ධව තීන්දුව තීරණ ගැනීමේදී වඩාත් කල්පනාකාරීව කටයුතු කරන්න. ඒ වගේම තමයි වැටීම් තැලීම් තුවාල වීම් වෙන්න පුළුවන් උසස්ථානවල ගමන් කිරීමේදී කල්පනාකාරීව කටයුතු කරන්න. වම් අතර වම් පාදයට එතරම්ම සුබදායක වෙන්නේ නැහැ. ඔබට මෙම මාසය තුළ පුළුවන්කමක් තිබෙනව නම් සෙනසුරාදා දිනවල අතපය නැති යම් යාචකීන්ට ආහාර ස්වල්පයක් දන් දෙන්න බොහොම සුබයි. සෙනසුරු ග්‍රහය ලග්නාධිපති වූ මකර ලග්න හිමි ඔබට මෙම මාසය තුළ අනාගත කටයුතු වල සාර්ථකත්වයේ කෙරෙහි වෙනදාට වඩා කැපවී මහන්සි වී වැඩ කටයුතු කරන ආකාරයක් පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි මේ කටයුතු සාර්ථක වෙනවා. අලුත් ආදායම් මාර්ග කිහිපයක් එලිපෙහෙලි වෙනවා වගේම වෙනත් අයට තේ කරන ලබන කටයුතු වඩා ස්වාධීනව කටයුතු කිරීමට ඔබ උත්සාහ කරනවා. ජන් ඔබගේ පුජ්‍යලික ව්‍යාපාර කටයුතු ස්වයං රැකියාදිය යහපත් වෙනවා වගේම ආරක්ෂක අංශ මෙන්ම උපදේශන වෘත්තීන් වල නිරත වන ඔබට වඩාත් සුබ ප්‍රතිඵල උදා කරන මාසයක්. ඒ වගේම තමයි තරඟ විභාග සම්මුඛ පරීක්ෂණ ආදීර බොහොම සුබයි. ප්‍රේමය ආදරය සම්බන්ධ කටු නැත්නම් විවාහය සම්බන්ධ කරුණු කාරණාවලදී යම් යම් ගැටලු තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඔබ ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. වැඩිහිටියාදීන්ගේ තදබල දුර්වලතා ගෙන දෙන කාල සීමාවක් විශේෂයෙන්ම ඔබට යම් යම් පීඩන තත්ත්වයන් ගෙන දෙන කාල සීමාවක් ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් සෙනසුරාදා උදෑසන 6:25 ප්‍රථමයෙන් නිවසේ බටහිර දිසාවේ කපුටන්ට එළඟි තෙල් මිශ්‍ර කිරිබත් දානයක් ලබා දෙන්න බොහොම සුබයි. සෙනසුරු ග්‍රහය ලග්නාධිපති වූ කුම්භ ලග්න හිමි ඔබට මෙම මාසය තුළ අධික අනුකම්පාව අනුන් පමණට වඩා විශ්වාස කිරීම නැත්නම් දැඩි පරිත්‍යාගශීලීත්වය වැනි උතුම් ගුණාංග මෙම මාසය තුළ ඔබට යම් යම් අවහිරතාවයන් ගෙන දෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ ණය මුදලක් ගැනීමෙන් මෙන්ම ණය මුදලක් ලබා දීමේදීද වඩාත් කල්පනාකාරීව කටයුතු කරන රැවටීම් මුලා වැටීම් වලට මෙම මාසය තුළ ඔබ හසු වෙන්න පුළුවන්. අසල්වාසීන් ඥාතීන් නැත්නම් සාමූහිකව එකතුව කටයුතු කිරීමේදී කල්පනාකාරී වෙනවා වගේම වෙනත් අය සමග මත ගැටුම් ඇති වෙන්න පුළුවන්. සතුරු කරදර බාධක තත්ත්වයන් වැඩි වෙන්න පුළුවන් වගේම රැකී රක්ෂා තෘප්තිය තරමක් හීන කෙරේවි. ඒ වගේම තමයි රැකී රක්ෂාවට තිබෙන ආසාව ඔබට අඩු වේවි. ඒ වගේම ඔබට ලේ විස වීම් විස බීජ ශරීරගත වීම් වැනි තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඔබ ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. සුරතල් සතුන් සමග කටයුතු කිරීමේදී වඩා සැලකිලිමත් වීම අතිශය වැදගත්. ඒ වගේම තමයි ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් සෙනසුරාදා හෝ බ්‍රහස්පතින්දා දිනවල නිර්මාංශව සිටින්න බොහොම සුබයි. ගුරු ග්‍රහය ලග්නාධිපති වූ මීන ලග්න හිමි ඔබට මෙම මාසය තුළ ඔබගේ කටයුතු සාර්ථක කර ගැනීමට ඔබ විසින් දරනු ලබන උත්සාහයන් වලට තරමක් බාධක ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබගේ දැනුම හැකියාව දක්ෂතා තුළින් වෙනත් අය ප්‍රයෝජන ගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි ගේ දොර රැකී රක්ෂා ව්‍යාපාරාශ්‍රිත කටයුතු වලින් යම් යම් පීඩන තත්ත්වයන් ගෙන දෙන්න පුළුවන් වගේම පවුලේ සමගිය සහජීවනයට යම් යම් බාධක ඇති වෙන්න පුළුවන්. නිෂ්ඵල වියපැහැදම් මෙන්ම නිෂ්ඵල ගමන් බිමන් ද ඇති වෙන්න පුළුවන් වගේම ඔබ ඉදිරියේ මතුවෙන්නා වූ ගැටලු ඔබ සිතනවාට වඩා තරමක් සංකීර්ණ නිසා ඔබ බොහොම බුද්ධිමත්ව කටයුතු කිරීමට උත්සාහ කරන්න. කාර්මික තාක්ෂණික අංශවල අධ්‍යාපන කටයුතු නැත්නම් ව්‍යාපාර කටයුතු කරන අයට ඔබ ඒ පිළිබඳ සැලකිලිමත් වෙන්න ඔබට තරමක් යම් යම් අපහසුතාවයන් වලට මුහුණ දීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. ඒ වගේම උගුර සහ බෙල්ල ආශ්‍රිත යම් යම් රෝග පීඩා තත්ත්වයන් ගෙන දෙන්න පුළුවන්. ඔබ ඒ ගැන සැලකිලිමත්ව මෙම මාසය තුළ කටයුතු කරන්න. ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් බ්‍රහස්පතින්දා දිනවල ජලය ආශ්‍රිත ජීවීන්ට ආහාර ලබා දීම නැත්නම් මාළුන්ට කෑම දෙමින් වැනි දේවල් බොහොම සුබයි. මම අද ඔබට මෙම වීඩියෝවෙන් ගෙනාවේ සමස්තයක් විදියට
පොදු පලාපල විස්තරයක් පමණයි ඔබගේ පුද්ගලිකව ඔබගේ කේන්ද්‍ර සටහන තුළ නැත්තම් 22 දෙර්කානාධිපති 64 නවාංශකාධිපති වැනි ග්‍රහතත්වයන් මත වගේම ග්‍රහ පිහිටීම් මත ඔබ මෙම තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. ඔබට මේ පිළිබඳව යම් ගැටලුවක් තිබෙනවා ඔබගේ පවුලේ ජ්‍යොතිර්වේදියා මගින් ඔබගේ කේන්ද්‍ර සටහන පරීක්ෂා කරගන්න. එයින් ඔබට මෙම මාසය සාර්ථක කරගෙන නිසි කළමනාකරණය කරගෙන ඔබට මෙම මාසය ඔබගේ කටයුතු සාර්ථක කර ගැනීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. ඒ වගේම තමයි ඔබට ඉදිරියේදී ගුරුමාරුවක් සිදු වෙනවා. මේ ගුරුමාරුවත් අතිශය වැදගත් ගුරුමාරුවක්. ඔබට පුළුවන් රුක්ෂාන් ජයසේකර ගුරුමාරුව කියලා සර්ච් කරන්න. එයින් ඔබට ඒ පිළිබඳව බලාගැනීමේ හැකියාව තිබෙනවා. තවත් මෙවැනිම වූ විශේෂ වූ පලාපල විස්තර කිහිපයෙන් හමු වෙනවා වගේම දේශපාලනිකමය වශයෙන් යම් යම් බොහෝ කරුණු කාරණා කිහිපයක් තිබෙනවා ඔබට ඉදිරියේදී කියන්න. ඒ වගේම තමයි මේ මැතිවරණයේ ජයග්‍රහණය පිළිබඳවත් ඉදිරියේදී අපේක්ෂකයා පිළිබඳවත් කියන බලාපොරොත්තු වෙන සිටිනවා වගේම ජ්‍යොතිෂයේදී මට අභියෝග කර යම් යම් ජ්‍යොතිර්වේදීන් මහත්මහත්මින් ඉන්නවා ඔවුන් වෙනුවෙන් යම් කරුණු කාරණාවන් පිළිබඳව ඉදිරියේ වීඩියෝ කිහිපයකින් ඔබට බලා ගන්න පුළුවන්. ඔබ ඒ සම්බන්ධවත් බලන්න කියලා මම ඔබගෙන් ඉල්ලා සිටිනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමට ද අමතක කරන්න එපා.